අර්ජුන අයගෙන් පස්සේ අවුරුදු 30කට පස්සේ ඕස්ට්‍රේලියාවත් එක්ක එක් තරඟවල ජයග්‍රහණය කරා මොකද හිතන්නේ නායකයෙක් විදියට අතරම ටීම් එක ගැන තමයි කියන්න ඕනේ හොඳ ටීම් එකක් පත්කලා තියෙනවා ඉතින් කැප්ටන් කෙනෙක් විදියට මට ලේසි වුණා මේ මම මෙච්චර ටීම් එකේ සපෝට් එක කෝච්ස් ලගෙන් ඉතින් ඒක ඇප්‍රීෂিয়েට් කරනවා මම හිතන්නේ ටීම් ඇටිටියුඩ් එක බ්‍රිලියන්ට් කියලා ඒක ඉස්සරහටත් ඒක කන්ටිනියු වෙයි කියලා හිතනවා ඒ වගේම T20 අන්තිම තරඟයේ ලකුණු 50ක් ලබා ගත්තා වේගවත් තරඟ ජයග්‍රහණය කෙරෙව්වා ඔයා මොකද හිතන්නේ ඒ වගේ ඉනින් එකක් මම ඊට පස්සේ දැකලා තියෙනවා නමුත් හැමෝටම බලා ගන්න එක කරා මොනවද හිතන්නේ කියලා මම හිතන්නේ මොමන්ටම් එක ගන්න ගොඩක් උදව් වුණා ඒ ඉනින් එක මොකද හැමෝලේ හොඳ ටීම් එකක් ආවම කවුරු හරි නැගී ඉන්න ඕනේ ඉතින් මට උනේ අපේ ටීම් එක නැගී ඉන්න ඕනේ ඉතින් අපි අපේ ඉතින් අපේ තරගයේ ගම සම්බන්ධ ලබා ගත්තා කියලා කියන්නේ මට උනේ හන්දෑමක් විදියට ඒක දකින්න ඉතින් මට කැප්ටන් කෙනෙක් විදියට ඕන දේවල් වෙනවා මම දැන් මම අද වන්නේ තරගාවලියේ තරගාවලිය ලැබුණා ඒ වගේම දැන් අපි ගහපු හැම මැච් එකක් බලන්න ග්‍රවුන්ඩ් එක පිරෙන සෙනගාව අපිට උදව් කරන්න. ඒගොල්ලෝ මොකද කියන්නේ? ගුඩ් ලක්. වෙල්ලාලගේ පළවෙනි ටූර්නමන්ට් එක හයස්ට් විකට් එක මාර ඇචීව්මන්ට් එකක් මොකද ආරෙ දෙන්නේ ඔයා වර්ල්ඩ් කප් එක කැප්ටන් කළා 19 හැමදේම ඉතින් හොඳටම කරන කාලෙක ඔපචුනිටි එක ආව ඔයා එක පෙන්ව හැමෝටම හොඳයි කියලා මොකද හිතන්නේ හයස්ට් විකට් එක පළවෙනි ටූර්නමන්ට් එකේ ඕස්ට්‍රේලියාවත් එක්ක ගිම ටෑන් කරන්න ඕනේ කෝචින් සොෆ්ට්වෙයාර් වගේම ටීම් එකේ ඉන්න සීනියර් ප්ලේයර්ස් එක්ක මොකද මේ ඒගොල්ලෝගේ සපෝට් එකින් තමයි මට මේ අද මේ හැමෝටම සුබ දවසක්. ඉතින් මම පොරොන්දුන විදියට තරඟාවලිය අවසන් වුණා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් හොඳ ජයග්‍රහණයක් ලබා දීලා T20 තරඟමාලාව අවසන් වුණා තරඟාවලිය පරාජය වෙලා. නමුත් එක් දින තරඟාවලිය වසර 30කට පස්සේ අපි ජයග්‍රහණය කරා 92 අර්ජුන අයගේ නායකත්වයෙන් ජයග්‍රහණය කරාට පස්සේ නැවතත් දසුන් ශානක්ගේ නායකත්වයෙන් තමයි මේ ජයග්‍රහණය ලබා ගත්තේ. ඉතින් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවෙක් විදියට පන්දයමේ පුහුණුකරු විදියට මට ඉන්න ලැබුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් මට අවස්ථා දෙකකදී අභියෝග දෙකක් බාර ගන්න වුණා. එකක් ඕස්ට්‍රේලියාවේදී T20 තරඟ පහ. ඉතින් මම මගේ උපරිම කරන්න උත්සාහ කරා පන්දයවන්නන්ගේ අංශයෙන්. ඉතින් අපි එහිදී හොඳ සාර්ථකත්වයක් ලබා ගත්ත පන්දයවන්නන් විදියට. ඒ වගේම මේ තරඟමාලාවේ මට උපරිම මට පුළුවන් දේ මම කරන්න උත්සාහ කරා. ඉතින් මම සමහරවිට දැකලා ඇති ග්‍රවුන්ඩ් එකට යනවා ගිහිල්ලා යම් දේවල් කතා වෙනවා. ඉතින් ඒක මගේ හැටි. මොකද මම නිතරම හිතන දෙයක් තමයි තරඟය තුල වෙන්න ඕන දේවල් තරඟය තුලම කරගන්න ඕන. තරඟෙන් පස්සේ ඇවිල්ලා ඒ දේ කතා කරရ වැඩක් නැහැ. ඒක රිසල්ට් එක අපේ පැත්තටද අනිත් පැත්තටද කියන එක අපි දන්නේ නැහැ. එහෙම තමයි මම පුරුදු වෙලා තියෙන්නේ. ඒ මම කරන විදිය අවශ්‍ය නිසා වෙන්න ඇති මාව පුහුණුකරුවෙක් විදියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ එක් දින සහ T20 තරඟ වලට ලබා ගත්තා. ඒ වගේම මගේ පුහුණුවීම් කාලය මේ අවසන් තරඟයත් එක්ක අවසන් වුණා. ඉතින් දැන් මම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙක් නෙමෙයි. ඉතින් ඒ වගේම මම ඕන පොරොන්දු වුණා මේ තරඟ මාලාවෙන් පසුව කොහොමද අපි තරඟ ක්‍රීඩා කරේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟයට යනකොට කොහොමද ගියේ බස් එකේ ගිහිල්ලා අපි හැමදේම ඒ සතුටින් ගිහිල්ලා තරඟය අවසන් වුණාට පස්සේ කොහොමද සෙලිබ්‍රේෂන් වුණේ කොච්චර කට්ටි සතුටු වුණාද ක්‍රීඩකයන්ගේ අදහස් මොනවද ඒ හැමදේම ගේනවා කියලා. ඉතින් දැන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මොනවද අපේ ක්‍රීඩකයන් තිබුණු සතුට මොනවද ඒගොල්ලෝ හිතුවේ සහ මේ ජයග්‍රහණ සම්බන්ධයෙන් එක එක්කෙනාගේ තියෙන මත මොනවද කියන එක
අපි දැන් බලමු කොහොමද මේ දේ වුනේ කියන එක. දැන් අපි ගෙත්තාරාම ග්‍රවුන්ඩ් එකට ලං වෙලා ඉන්නේ. ඉතින් අදත් කලින් මැච් වල වගේම ගොඩක් අය මැච් එක බලන්න එනවා. ඉතින් දැන් ඉඳගෙන ඒගොල්ලෝ මැච් එකට සූදානම් වෙලා ඇවිල්ලා ඉන්නවා. දැන් උඩ බලන්න පුළුවන් කොහොමද ඒගොල්ලෝ කණ්ඩායමට සුබපතන් ඇවිල්ලා ඉන්නේ කියන එක. කහ පාටින් ඇඳගෙන ඉන්නවා, සමහර කට්ටිය නිල් පාටින් ඇඳගෙන ඉන්නවා. ඉතින් මම හිතනවා මේක කණ්ඩායම් දෙකටම හොඳ දෙයක්. විශේෂ තරගයක් වෙයි, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් එකට සහ ලංකාවේ මැච් බලන හැම කෙනාටම. ගොඩක් සතුටුයි ශ්‍රී ලංකා ක්‍රිකට්, එහෙම නැත්නම් ලංකාවේ හැමෝම ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරෙයි. ඉතින් ඒක ඔයගොල්ලෝ හැමෝටම පේනවා. මේ තරඟ බලන්න එන හැම දෙනාම කණ්ඩායම් දෙකටම සපෝට් කරනවා. ඉතින් ඒක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මාන සතුටුයි, මට පුහුණු කරුවෙක් ඉදරකොත් ඉන්න හම්බුණා, ඒක ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම අවුරුදු 30කට පස්සේ අර්ජුනයට පස්සේ ඔයා ලංකාව කැප්ටන් කරලා තරගාවලි ජයග්‍රහණයක් ලබා ගත්තා. ඔයාට මොකද හිතෙන්නේ සහ මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් එකට සහ ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරනවා. ඉතින් ඒ ආදරය දිගටම අපිට තියාගන්නත් ඕන. ක්‍රීඩකයන් විදිහට ඔයගොල්ලෝ කැපවලා සෙල්ලම් කරනවා. මේ තරඟ මාලාව ගැන මොකද හිතෙන්නේ? ඇත්තරම හොඳ තරගාවලියක්. මොකද කියන්න ඕනේ, කණ්ඩායමක් විදියට අපි පොඩ 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 ඉදිරියට ඇවිල්ලා ඉතින් හොඳටම ක්‍රීඩා කරපු තරගාවලියක්. ඉතින් මම ඇත්තරම සතුටු වෙනවා. අනික තරුණ ක්‍රීඩකයෙක් තමයි ගොඩක් ක්‍රීඩා කරේ. ඉතින් නායකයෙක් විදියට මම මුලින්ම ටීම් එකට එද්දී මාලිය අය තමයි කැප්ටන් කරේ. ඉතින් එයාගෙන් මම ඉගෙන ගත්ත දේවල් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ හිටපු කැප්ටන්ලාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මට ඒ අත්දැකීම් මාර විදියට උදව් වුණා මේ තරගාවලියේදී නායකයෙක් විදියට ඒ තැන්වල සිටුවේෂන් හැන්ඩල් කරන්න. ඉතින් මම හිතනවා මම නායකයෙක් විදියට ගොඩක් සක්සස් වුණා කියලා මේ තරගාවලිය පුරාවට. ඉතින් කියන්න ඕනේ ඒ වගේම තරුණ ක්‍රීඩකයෝ හැමෝම ඩිලිව කරා බැට් එකෙන්, පන්දුවෙන්, පන්දු රැකීමෙන්. ඉතින් මං හිතන්නේ මාර ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා මේ වෙද්දි කණ්ඩායම. ඒ වගේම අපේ ලංකාවේ මිනිස්සු දැන් ක්‍රිකට් වල මාර ආදරේ.
එක තරඟයකවත් එක පුටුවක් හිස්ස තිබුණේ නැහැ. ඔයා මොකද හිතන්නේ ගැන? ඇත්තම කියන්න ඕනේ මම නම් මේ වගේ දැකලා නැහැ. ඉතින් මේ මෙච්චර අමාරු කාලයකදී ප්‍රේක්ෂකයෝ අපි ගාවට ඇවිල්ලා මෙච්චර ඒ කියන්නේ සපෝට් එකක් දුන්න කියන එකම මම හිතන්නේ මාරම හදවතට මාර දැනෙන දෙයක් ඉතින් ඒක. ඒ කියන්නේ අපේ හැම ක්‍රීඩකයෙක්ගේම වුමනා තිබ්බා මේ තරඟාවලිය දිනලා දෙන්න. ඉතින් මම හිතන්නේ අතුරු සිදුරු නැතුව ග්‍රවුන්ඩ් එක පිරෙලා තිබ්බා. ඉතින් මම හිතනවා දිගින් දිගටම මේක ට්‍රෙන්ඩ් එකක් විදියට ඉස්සරහට අරන් යයි කියලා ප්‍රේක්ෂකයෝ. ඒ වගේම අපි තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන් හැමදේම කරනවා කියලා කියන්න ඕනේ. Good luck Dasa. Thank you very much. අවුරුදු 8කට වැඩි ප්‍රමාණයක් ක්ලබ් ක්‍රිකට් සෙල්ලම් කළා. ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක මෙච්චර පරක්කු වෙලාවට ඩෙබියු එකක් හම්බුණා. ඒකේ හොඳටම පන්දු යවුවා. පැයට කිලෝමීටර් 140ටත් වැඩි වේගයෙන් පන්දු යවනවා. ඒ වගේ පන්දු දෝලනය කරනවා. ඔයාට මේ හම්බුණ ඔපචුනිටි එක. ඔයාගේ අම්මා තාත්තා ගොඩක් සතුටුයි. පාසල ගොඩක් සතුටුයි. ඉතින් මම හිතනවා මින් ඉදිරියටත් ඔයාට ගොඩක් හොඳින් ක්‍රීඩා ගන්න හම්බෙන්න ඕනේ කියලා. ඒ වගේම ඔයාට එක් දින කැප් එක දෙන්න මට අවස්ථාවක් හම්බුණා. ඒ ගොඩක් මට සතුටු දෙයක්. ඔයාගේ මේ ඩෙබියු එක සම්බන්ධයෙන් මේ ලැබුණ අවස්ථාව ඔයා මොකද හිතන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. කාලයක් මම මහන්සි වුණා මේකට. අවුරුදු ගානක් අවුරුදු 10ක් ගැව්වා. 10ක් ගහලා අන්තිම අවුරුදු 28කදී තමයි මට ඩෙබියු හම්බුනේ. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා මේ වගේ සංචාරයක් තරඟාවලිය ජයග්‍රහණ කර සංචාරයක ඩෙබියු කරන්න ලැබෙනවා. ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ගොඩක් සතුටුයි මාලියාගෙන් මට ඩෙබියු කැප් එක ලැබෙන එක. මම ඉස්සර ඉඳන් සෙල්ලම් කරන්න ආසාවෙන් හිටියත් පිළිගනි. ඒ වගේම මගේ පළවෙනි විකට් පහේ පස් වෙන කරුණ මාලි අයියා. ඒකනේ කියන්නේ. ඒ වගේ ගොඩක් සතුටුයි ඇත්තටම තරඟාවලිය ජයග්‍රහණයත් එක්ක තරඟ ඩෙබියු කරන්න ලැබීම ගැන. හල ප්‍රමෝද් උස්සන්නයි හැමදේම හොඳින් කරගන්න ඉදිරියට හොඳින් ක්‍රීඩා කරන්න අපි අයිමත් හම්බෙමු. අනිවාර්යයෙන්. Thank you වලේ. කුසල තරඟමාලාවේ වීරයා. මීට කලින් ගොඩක් දේවල් ප්‍රශ්න ඇති වුණා. ඒ හැමදේම හොඳට කල්මනාකරණය කළා. දැන් අයිමත් ලකුණු අතරට ඇවිල්ලා ශ්‍රී ලංකාවේ මැච් දිනවන ක්‍රීඩකයෙක් බවට පත් වෙලා ඉන්නවා. ගොඩක් සතුටුයි. ඉතින් ඔයා ලකුණු ගහනකොට මමත් මේ ඩෙසින් රූම් එකේ ඉන්න මට ලැබුණා. ඉතින් මොකද හිතන්නේ ඔයා මේ තරඟමාලාවට ප්‍රෙපෙයා වෙනකොට විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවත් එක්ක ඉතා හොඳ කණ්ඩායමක් හොඳින් ලකුණු ලබා ගත්තා. ඔයා මොනවද හිතන්නේ? ඔයා මොනවද කරපු හොඳ දේවල්? ඇත්තටම ගොඩක් සතුටුයි විශේෂ මුලින්ම. ඇත්තට ගොඩක් සතුටුයි මේ වගේ පුහුම් මම මට කරන්න පුළුවන් ඒ ටීම් එක ගැන. මම මුලින්ම කියන්න ඕන මම ප්‍රැක්ටිස් වල මම කරපු දේවල් ඇත්තටම මම ස්පින්නර ගොඩක් බැට් කරා, බේස් එක කරා. කියන්නේ මම කලින්ට වඩා කියන්නේ මගේ ෆිට්නස් පැත්ත කියන්නේ හැමදාම ස්කිල් එක හැම එකම මම වැඩිපුර වැඩ කරා. ඉතින් මම හිතනවා ඒකේ ප්‍රතිඵලයක් තමයි මට අද මේ හම්බුනේ කියලා. ඉතින් මම කාලයක් තිබ්බා මම සස්පෙන්ඩ්ලා හිටපුව මම හැමදාම ගත්තේ මගේ හොඳ පැත්තට. ඉතින් ඒ වගේම ඉස්සරහට මට මේක කරන්න පුළුවන් වුණේ මගේ හැමදාම හොඳින් කරපු හින්දා. ඉතින් තනින් මේක හම්බෙච්ච දෙයක් නෙමෙයි, ටීම් එක හැමෝම එක්ක අහුවෙලා මට ඒ කියන්නේ ඒගොල්ලෝ ඇතුළු තමයි මට මේ දේ හම්බුනේ. ඉතින් මම ඒකට ගොඩක් සතුටු වෙනවා. ටීම් එක හැමෝම අනිතාව සෑහෙන පිරිසක් හොඳට කරා. ඒක අපිට මේ ටූර් එක හොඳින් කරන්න පුළුවන් වුණේ. ඉතින් මගේ පැත්තෙන් මම ගොඩක් සතුටු වෙනවා ටීම් එකට අවශ්‍ය දේ මට දෙන්න පුළුවන් වෙච්ච එක ගැන. ඒ වගේම දෙපාරක්ම Taman 100 කැමැත්තෙන් දැවී ගියා. මම හිතන්නේ ඒක ක්‍රීඩකයෙක්ට හරි කලාතුරකින් වෙන දෙයක්. නමුත් ක්‍රීඩාව තුළ එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක නැවත වාරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රෙපරේෂන් වලට බැට්ස්මන් කෙනෙක් වුණාම මැච් එකට සහ ඔයාලගේ බැට් කීයක් ඔයා තියාගන්නවද? මෙතන වැළුවාම පේනවා බැට් ගොඩක් තියෙන සමහර අය හිතයි ඔච්චර බැට් ඕනද කියලා. නමුත් අපි පැට්‍රිස් කරනවා, ඉන්ඩෝ එකේ සෙල්ලම් කරනවා. ඉතින් බැට් කැඩෙනවා. ඒ හැමදේත් බලනකොට ඔයා හිතන්නේ ඔයාට බැට් කීයක් තිබුණොත් ඇද්ද කියන එක. ඇත්තටම ඒ කියන්නේ සාමාන්‍ය එක කියන වෙනස් වෙනවා. මම මට්ටේ ඔළුවට ඒ කියන්නේ මගේ කලින් මට තිබෙන හැතර බැට් 3යි 4යි දැන් මට බැට් 6ක් 7ක් විතර දිනනවා. ඉතින් මම ඒ කියන්නේ ඒක බැස්ට් ෆ්‍රැන්ගෙන්ට තියෙන ඕන දෙයක් මම හිතන්නේ දැන්. මොකද බැස්ට් ෆ්‍රැන්ගෙන්ට අත්‍යවශ්‍ය දේ බැට් එක. ලකු තමයි ලකුණු ගහන්නේ මේ බැට් එකෙන්. ඉතින් Tamanට හරියන බැට් එකක් තියෙන්න ඕන. ඉතින් මම හිතනවා මං ගාව තියෙන විදියට මට ඒ කියන්නේ සාමාන්‍ය බැස්ට් ෆ්‍රැන්ගෙන්ට ඔළුවටත් පොඩි ඒ කියන්නේ මේකක් තියෙනවා. මං ගාව මෙච්චර බැට් තියෙනවා මට ඕනලාක මට ඕන බැට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයක්ම ක්‍රිකට් වලට තමන්ගේ මනසට එක්ක වෙනවා. ඒ කියන්නේ perform එක එළියට perform කරන්න එළියට එන්න. ඉතින් ඒ හැම දෙයක්ම වැදගත් වෙනවා. ඉතින් මම ගොඩක් අසතුටුයි. එලා එනං බුස්සර්ණයි හම්බෙමයි වත්. චාරියා පළවෙනි 100 ඕස්ට්‍රේලියාවත් එක්ක අවුරුදු 30කට පස්සේ තරඟාවලිය ජයග්‍රහණයක් මොකද හිතෙන්නේ?
මුලින්ම කියන මාළිය ගොඩක්ම සතුටුයි අවුරුදු 30කට පස්සේ අපිට අපි වගේ තරුණ කණ්ඩායමකට කරන්න ලැබිච්ච එක ගොඩක්ම සතුටුයි මාළිය අපිට ගොඩක් උදව් කරා ඒකට වඩා ස්තුතිවන්ත වෙන්න ඕන 100 ගන්නත් 100 ගැන කියනවා නම් ඔස්ට්‍රේලියාවට එළිය ලබා ගැනීම ඉතාම සතුටක් මොකද සීරීස් තුනක් හතරක් try කරා ඉතින් මේකේ එක හැබැයි කරගන්න පුළුවන් වුණා ඉස්සරහටත් 100 ඒවා ගහලා රට වෙනුවෙන් තරඟ දිනවන බලාපොරොත්තු වෙනවා right ඒ වගේම ටෙස්ට් තරඟාවලිය පැවැත්වෙනවා සුපතන ඔයාට හොඳින් ක්‍රීඩා කරන්න ලැබෙන හැම අවස්ථාවකදීම CEO ගහන්න ඒක තමයි ගොඩක් වටිනේ ප්‍රතිකාරයක් වුණාම මම හිතනවා හොඳින් ට්‍රේන් කරලා ඒ හැමදේම කැප කරයි කියලා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තව ඉස්සරහට අරගෙන යන්න. අනිවාර්යයෙන්ම මාලේ වාගේ උදව්වත් අපිට දිගටම ඕන. ඔයා ගොඩක් ඇඩ්වයිස් දෙනවා අපිට. ඉතින් මේක හරි වටිනවා. අපි හිතනවා මමත් මගේ පැත්තෙන් හිතනවා පෞද්ගලිකව ඔයා දිගටම අපිත් එක්ක ඉඳී කියලා. ඔහොම ස්තුතියි. Right හැම වෙලේම. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම හැමෝටම ස්තුතිය කරන්න මම හිතන්නේ මේ වෙලාවේ ගොඩක් සන්තෝෂේ ග්‍රවුන්ඩ් එක වටේට යනවා ඉතින් ඔයගොල්ලෝ පේනවා මේ දේ පාරට අවුරුදු 30කට පස්සේ වන්ඩේ එකක් ටූර්නමන්ට් එකක් ජයග්‍රහණය කරා 92කට පස්සේ ලංකාවේදී ඕස්ට්‍රේලියාවත් එක්ක මොකද හිතෙන්නේ සතුටු ඇත්තටම සතුටු යන් ටීම් එක මේ විදියට ගහලා ඕස්ට්‍රේලියාවගේ හොඳ ටීම් එකක් කවදාවත් ඇචීව් කරලා නැති එකක් අනිවාර්යයෙන් අවුරුදු 30කට පස්සේ ලොකු සතුටක් ඇත්තටම ඔයාගේ එන්ජිනේර කොහමද මම හොඳින් ඉන්නවා හිතුවට වැඩිය ගොඩක් හොඳයි මම හිතුවා එක බ්‍රිලියන්ට් කැච් ආ බ්‍රිලියන්ට් කැච් විශේෂයෙන් අපිත් එක්ක සෙල්ලම් කරා මේ තරඟ මාලාවේදී එක් දින වරම් ලබා ගත්තා වෙල්ලාලගේ දිනුත් වෙල්ලාලගේ අවුරුදු 19යි ලෝක කුසලාට පස්සේ ඇවිල්ලා රටේ එක් දින තරඟ මාලාවක් ක්‍රීඩා කරා ඒකේ හයස් විකට් එක ඒ වගේම ඔයා හයස් විකට් එකුනේ ලෝකෙ ඉන්න හොඳම කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවත් එක්ක ඔයාලා මොකද හිතන්නේ ඔයා මේ සෙල්ලම්ගේ ඩෙබියු එක සහ ඔයා අන්-19 එකෙන් ඔයා ලබා ගනිපු ඒ අත්දැකීම කොච්චරකට උදව් වුණාද මුලින්ම තෑන් කරන්න ඕනේ මගේ දැන් ඉන්න මේ නැෂනල් ටීම් එකේ ඉන කෝචින් ස්ටාෆ් වගේම ඒ වගේම 19 එකේ ඉඳන්ම හිටිය මේ සියලුම කෝචස්ලාට ස්කූල් ක්‍රිකට් එකේ හිටපු කෝචස්ලාට මට හැම පැත්තෙම උදව් කරපු හැම ගුරුවරයෙක්ටම ගොඩක් ගුරුවරු ඉන්නේ හැමෝටම තැන්කියු මුලින්ම කියන්න ඕනේ ඒ වගේම තමයි මම අද මේ නැෂනල් ටීම් එකේ ප්ලේයර්ස්ත් එක්ක සිල්ලම් කරනවා. ඇත්තටම ඒගොල්ලොත් එක්ක අයියලත් එක්ක ගන්න හම්බෙච්ච ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම මට කවදාවත් ඒගොල්ලෝ කිසිම ප්‍රෙෂර් එකක් දැම්මේ නැහැ. ආපු දවස් ඉඳලා ඒගොල්ලෝ මට සපෝට් කරා හැම වෙලාවෙම. ඒක හින්දා ඒගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට අද විකට් වැඩියෙන් විකට් 9ක් ලබා ගන්න පුළුවන් වුණා මැච් පහට. ඒ වගේම ගොඩක් සතුටුයි. ඒකට මගේ ටීම් එක වගේම මගේ කෝචින් ස්ටාෆ් එක ගොඩක් සපෝට් කරා. තැන්කියු ඇත්තටම මට ගොඩක් සතුටුයි අද දවස ගැන. රයිට් වෙලා එහෙනම් ඉස්සරහට දින හැම මැච් එකක්ම ක්‍රීඩා කරලා ටෙස්ට් වරම් ලැබිලා ටෙස්ට් කැප් එකත් අරගෙන ලංකාවට තව අවුරුදු ගාණක් හොඳින් සෙල්ලම් කරන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ඔයාලට ලැබෙන්න තියෙන දේ තව ටිකකින් ලැබෙයි. බලමු මොනවද හම්බෙන්නේ කියලා. තැන්කියු සර්. බියලය. ස්පින් කෝච් කෙනෙක් විදිහට ලංකාවට අවුරුදු ගාණක් සේවය කරලා කවුරුත් දන්නේ නැහැ වැඩිය. හැබැයි අපි යුනිට් එකක් විදිහට ගහලා ස්පින් එකේ මාර ජොබ් එකක් කරා අවුරුදු 30කට පස්සේ දිනන්න. පෙරලයට දැන් ඉන්න තරුණ ස්පිනර්ස්ලත් සහ
රංගනා අය මුරි අය හැමතේ වැඩ කරලා එක්ස්පීරියන්ස් තියෙනවා මොකද හිතන්නේ මේ තරුණ ස්පිනර්ස්ලා මේ පර්ෆෝම් කරපු විදිය සහ වියල්ලා ඇත්තක තියෙන එන්ගේජ්මන්ට් එක කොහොමද ඒගොල්ලෝ හොඳින් වැඩ කරනවා මම දැකලා දෙන S2ට මාර සතුටුයි වියල්ලා කරන ජොබ් එකට මම හිතනවා ඉදිරියටත් ලංකාවේ මේ වගේම හොඳ ස්පිනර්ස්ලා හැදිලා ජයග්‍රහණ ගන්න හැකියාව ලැබෙයි කියලා වියල්ලාට මොකද මේ වෙලාවේ මොකද අවුරුදු 30කට පස්සේ අපි මේ ජය ගත්තේ මල් එහෙමයි හැමෝම කතා වෙනවා වෙල්ලාලගේ බැට් කරනවා ෆීල් කරනවා බෝල් කරනවා මතන අපිට ඒ වගේ ටැලන්ට් එකක් කලාතුරකින් හම්බෙන්නේ හැමදේම එක විදිහට පුළුවන් එක්කෙනෙක් ඉතින් දකපන්දු අයන්නේ විදියට ඌ මාර ස්මාර්ට් කියලා අපිට එළියේදී පේනවා. පියල්ලා මොකද හිතන්නේ මේ සම්බන්ධයෙන්? පළවෙනි ටෝර්නමන්ට් එක හයස් විකට් එක. ඔව්. අනිවාර්යයෙන්. මේ ඇචීව්මන්ට් එක මගේ පැන්නල මේ දිගන් කවුරුවත්. මම දැන් මෙදිව ට්‍රෙන්ඩ්වත් ඒ දෙක ලැජි කියලා. සන්තෝෂයි. මේකේ පැහැදිලි. ලෝකෙන්න හොඳම ටීම් එකක් එක හයස් විකට් එක උනේ. ඒක මේ රටේද, ඒ රටේද අදාළත් දෙයක් නෑ. මම හිතනවා ඔහුගේ ටැලන්ට් එක තව අවුරුදු 20ක් අපිට ලබා ගන්න හැකියාව ලැබෙයි කියලා. ඉතින් පියල්ලාට ඒක ලොකු වගකීමක් තියෙනවා. ස්පින් එක හදන එක්කෙනා විදියට. කවුරුත් දන්නේ නෑ ලංකාවේ කවුද ස්පින් කෝච් කියන එක. ඉතින් මම ගොඩක් සතුටුයි වත් වැඩ කරන්න ලැබීම. වයස අවුරුදු 19ක ඉතාමත් කුඩා ඉතාමත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඉතින් මම ඒ වගේ ටැලන්ට් එකක් මගේ ක්‍රීඩා කරන කාලය තුළ ඉතාමත් අඩුවෙන් තමයි දැකලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔහුට ඉතාමත් හොඳ අනාගතයක් තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් තුල සහ ජාත්‍යන්තර ක්‍රිකට් තුල තව ඉදිරි අනාගතයේදී. ඉතින් මම මේ වෙලාවේ කියන්න ඕන මට අවස්ථාවක් හම්බුණා සහ මට ඒ දේ ලැබුණා මගේ පළමු තරගයේ ක්‍රීඩා කාට පස්සේ හැබැයි මට ඒ දේ ලැබුණේ අපේ කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ගෙන් නෙමෙයි ඔපොසිෂන් එකේ එහෙම නැත්නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ගෙන් තමයි මට ඒ දේ ලැබුණේ මොකද අපි ඒ තරගයේ පරාජයටපත් වුණා මගේ පළමු තරගයේ එතකොට මට ඒ තරගයේ පරාජයපත් වුණාට පස්සේ මට ඒක ක්‍රීඩා කරපු මට සිහිවටනයක් විදියට යම් කිසි දෙයක්වත් ලබා ගන්න හම්බුනේ නැහැ මොකද අපි පරාජයට පත් වුණු නිසා. නමුත් මගේ ඩෙසින් රූම් එකට එහෙම නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න ඩෙසින් රූම් එකට ඇඩම් ගිල්ක්‍රිස්ට් ඇවිල්ලා ඒ මැච් එක ගහපු ස්ටම්ප් එකක් අරගෙන මට ගෙනත් දීලා කිව්වා ඔයා ගොඩක් දක්ෂයි වාතාම පොඩි එයා හිතනවා මම මේ ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් ක්‍රිකට් එකේ කවදා හරි හොඳම තැනකට යයි කියලා. ඒක කියලා මට එයා ඒ දේ දුන්නා. ඉතින් මං ඒ දේ හරි පරිස්සමට ගෙනැල්ලා මට ඒ දේ එච්චර ඒ කාලේ එච්චර දැනුනේ නැහැ. හැබැයි මං ඒක පරිස්සමට ගෙනැල්ලා මගේ ගෙදර රාමු කරලා aran තියලා තියෙනවා. දැන් මම පළමු තරගයේ ක්‍රීඩා කරලා වසර 18ක් වෙනවා. දැන් මට තේරෙනවා ඒක කොච්චර වටිනවද සහ ඒගොල්ලෝ මාව දැකපු විදිය. ඉතින් මම හිතුවා මේ තරගයේ බලන් ඉන්නකොට වෙල්ලාලගේ කියන ඒ මල්ලි ක්‍රීඩකයා ඔහු ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක් මම හිතනවා මම හිතුව තරගයේ ජයග්‍රහණය කරයි කියලා ඔහු සහභාගී වෙන පළවෙනි තරගය නමුත් ජයග්‍රහණය කරන්න බැරි වුණා ඉතින් ඒ වෙලාවේ මම කාටවත් කියන්නේ නැතුව පන්දු යවපු ඔහුගේ පළමු එක් දින තරගයේ පළමු පන්දුව යවපු පන්දුව මම ලබා ගත්තා මිනිසුරුවරයාගෙන් අරගෙන පළමු පන්දුවට පහර දුන්න පිටිකරුවා අද ලෝකයේ අංක එකේ ඉඳපු පිටිකරුවෙක් ස්මිත් සහ ඒ පන්දුව යවනකොට විනිසුරුවෙක් විදිහට කටයුතු කරපු 96 ලෝක කුසලානයේ ක්‍රීඩා කරපු ඒ ජයග්‍රහණයට උරු දුන්නු කුමා ධර්මසේන අයියා එයාගෙත් ඒ වගේම විමල අයියා අනිත් පැත්තේ අම්පයා කරපු එක්කෙනාගෙත් අත්සන ඒ බෝල් එකේ අරගෙන ඒ දවසත් ලියලා මම ඒක aran තියලා තිබ්බා
ඒක තමයි මම හිතනවා මේ වෙනකොට ක්‍රීඩකයෙක්ට මම දැන් ලංකාව තුල මම දැන් පළවෙනි දේය එහෙම නැත්නම් ලෝකය තුලත් තමන් යව පළවෙනි පන්දුව සහ ඒ පන්දුවට ක්‍රීඩා කරපු පිටිකරුවා අත්සන් කරපු පන්දුව තියෙන ක්‍රීඩකයෙක් මම හිතන්නේ ලෝකය තුල ඇති කියලා. ඉතින් මං හරි මම දැන් සතුටු වෙනවා මට මේ වගේ දෙයක් ඒ කුඩා ක්‍රීඩකයෙක් ලබා දෙන්න හැකියාව ලැබීම ගැන. Right. ලොකු දෙයක් කියන්න නැහැ. මාර සතුටුයි. T20 one day white ball cricket එකේ මට අවස්ථාවක් ආව ඔයගොල්ලෝත් ඒ වැඩ කරන්න. අපි එක තරඟවලියක් පරාජය වුණා. එකක් ජයග්‍රහණය කර අවුරුදු 30කට පස්සේ. ඒක මමත් අවුරුදු 18ක් ක්‍රිකට් ගහලා දෙන මාර achievement එකක්. මම හිතන්නේ කාලයක් අපි කියනවා generation මාරු වෙන්න ඕනේ කියලා. කාලෙන් කාලට අවුරුදු 10ක් 15ක් එක set එකක් සෙල්ලම් කරනවා. අයිමත් හොඳට එනවා. අයිමත් පොඩ්ඩක් වැටෙනවා. මොකද අපි වැටිච්ච කාලෙක ඔයගොල්ලෝ ඇවිල්ලා මාර effort එකක් දීලා මේ වගේ රටට අමාරු තත්ත්වයක තියෙනකොට එක ෂීට් එකක්වත් ඉතුරු නැති වෙන්න හැම මැච් එකකටම මිනිස්සු ගෙන්නවා. ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක Tamanටම කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක මාර ලොකු දෙයක්. ඉතින් ඉස්සරහට දෙන හැම ටූර්නමන්ට් එකක් සුබපත් වෙනවා ඔයගොල්ලන්ට. ඒ වගේම විශේෂ දෙයක් මමත් මගේ ඩෙබියු එක පටන් ගන්නකොට පළවෙනි තරගේ පරාජය වුණා. හැබැයි මට එතකොට ඒකෙන් මට ගන්න දෙයක් තිබුණේ නැහැ. නමුත් මැච් එක ඉවරුනහම ග්‍රිල්කිස් මට ඇවිල්ලා ඒ තරඟයේ ස්ටම්ප් එකක් දීලා කිව්වා ඔයා මැච් එක පෙරදි හැබැයි වාට හොඳ ඉස්සරහට අනාගතයක් තියෙයි කියලා ඒ මැච් එක මතක් වෙන මට ස්ටම්ප් එකක් දුන්නා. මට ඒක ඒ දවස්වල එච්චර තේරුන්නේ නැහැ මේක වටින දෙයක් කියන එක. නමුත් දැන් අවුරුදු 18කට පස්සේ මට ඒක තාමත් වටින මගේ රාමුක ලස්සන තියලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ වෙලාවේ වයස අවුරුදු 19න් පහළ වර්ල්ඩ් කප් එක ගහලා ඒ ආවට පස්සේ ඔයාගේ තියෙන ටැලන්ට් එක දැකලා opportunity එකක් හම්බුණා නැෂනල් ටීම් එක සෙල්ලම් කරන්න. සෙල්ලම් කරලා ඒ ටූර්නමන්ට් එකේම ඔයා highest wicket එක. හරිද? ලේසි ටීම් එකක් නෙවෙයි ඕස්ට්‍රේලියාවත් එක්ක. එතකොට ඔයාගේ achievement එක ගැන අයිමත් doubt එකක් මේ කාටවත් නැහැ. එකම දේ තියෙන්නේ ඔයා හැමදාම දන්නෝ hard work එක තමයි ඔයා කොහෙටත් අරගෙන යන්නේ. ඕනම තැනකට යන්න පුළුවන් තමන්ගේ hard work එකත් එක්ක. ඉතින් මට ඔයාට දෙන්න ඕනලා තිබුණා ගොඩක්. මම හිතන මට ඒ වගේ වැදගත් දෙයක් හම්බුණා. නමුත් ඔයා ගහපු මැච් එක පැරදුනා. ඔයා ගාව වන් ඩේ කැප් එක ඇති. නමුත් ඔයා බෝල් කරපු පළවෙනි බෝල් එක ඒ වගේම ඒ බෝල් එකට බැට් කරපු එක්කෙනා පින්ච් එයාගේ අස්සන ඒ වගේම ඔයා ගන්න පළවෙනි විකට් එක ස්මිත් එයාගේ අස්සන ඒ වගේම 96 ලෝකුසන දිනනකොට ඒ ටීම් එකේ ඉඳපු කුමා ධර්මසේන අයගේ අස්සන තියෙනවා. එයා තමයි ඔයා බෝල් කරද්දී අම්පයර් කරේ. එයාගේ අස්සන තියෙනවා. ඒ වගේම අනිත් පැත්තේ විමල අයියා එයාගෙත් අත්සන තියෙනවා. ඔයා ගහපු දවස තියෙනවා. ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි. අද නැති වුණත් සම්මර්ථව අවුරුදු 20කින් ගොඩක් වැදගත් වෙයි මේක. ඔයාට මෙහෙම achievement එකක් ඔයා කරා, රට සෙල්ලම් කරා, කරපු දේ පළවෙනි දාපු බෝල් එක ඔයා. හරිද? ගහපු එක්කෙනා ඉන්නවා අත්සන් කරලා දින හැමෝම. ඉතින් මට ඔයාට ඒක දෙන්න ඕනකම තිබ්බ. මං අද ඒක ඔයාට දෙනවා. මං හිතනවා ඔයාට තව අවුරුදු 20ක් 15ක් විතර ලංකාවට මාර සේවයක් කළා තවත් ක්‍රිකට් එක උඩට ගේන්න පුළුවන් කියලා සුබ පතනවා. මෙන්න ඔයාට ඒ බෝල් එක. මේක හැම එක්කෙනාම අත්සන් කරලා තියෙනවා. ස්මිත්, පින්ච්, විමල අයියා, කුමා ධර්මසේන ඔයා ගහපු දවස පල්ලකලි ග්‍රවුන්ඩ් එකේ. පරිස්සමෙන් අරන් තියාගන්න. ගොඩක් කල් මේක වටී වාට. මං හිතන ඔයගොල්ලොත් සතුටු වෙයි යම් කිසි කාලෙක තව අවුරුදු 10කින් 15කින් හෝ ඔගොන්ට බලන්න දෙයක් ඒ ක්‍රීඩකයා ළඟ තියෙයි. මෙන්න වෙල්ලාලගේ ඔහුගේ ක්‍රිකට් ජීවිතය ශ්‍රී ලංකා වෙනුවෙන් පටන් ගත්ත ජාතික කණ්ඩායමේ පළමු පන්දුව යවපු පන්දුව සහ ඒ පන්දුවට පිටිකරණයෙන් පිත්ත හසුරුවපු පිටිකරුව අත්සන් කරපු පන්දුව කියන එක. ඉතින් ඒක ගොඩක් වටිනවා කියලා මම තාමත් හිතනවා. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හිතයි ඒක ඇත්තටම වටින දෙයක් කියන එක. ඉතින් මම දැන් ඔයගොල්ලෝ පෙන්වන්නම් මෙන්න මේ පන්දුව මම ඉතමත් ආරක්ෂා කරලා මේක අරන් තියාගෙන තියෙන්නේ. ඉතින් මේකේ වැදගත්ම කාරණාව තමයි මේ තියෙන්නේ කුමා ධර්මසේන අත්සන් කරපු අත්සන.
ඒක ඔහු පිනිසුරුවෙක් විදියටත් ඒ වගේම 96 ලෝක කුසලන ජයග්‍රහණය කරනකොට ඒ කණ්ඩායමේ ඉඳපු අපේ තවත් ක්‍රීඩකයෙක් ඒ වගේම තමයි මේ තියෙන්නේ අනිත් පැත්තෙන් මිනිසුරුවෙක් විදියට කටයුතු කරපු විමල අයියා අත්සන් කරපු හත්සන ඉතින් ඒ වගේම තමයි ලෝකයේ අංක එකේ පිටිකරුවෙක් වෙන ස්ටිව් ස්මිත් අපි හැමෝම දන්නවා එයා කොච්චර හොඳට ස්පින් එකට බැට් කරනවද 100ව කීයක් ගහලා තියනවද මොන වගේ ප්ලේයර් කෙනෙක්ද කියලා ඉතින් මේ ක්‍රීඩකයාට අවස්ථාව හම්බුනේ ස්ටිව් ස්මිත්ට පන්දු යවන්න ඔහුගේ පළවෙනි පන්දුව ජාත්‍යන්තර තරගයේ ඉතින් මේ ඔහු අත්සන් කරපු අත්සන ඉතින් ඒකත් එක්කම මේ ඔහු ක්‍රීඩා කරපු දිනය සහ ක්‍රීඩාංගණය පල්ලකැලේ ක්‍රීඩාංගණයේ 14 වෙනිදා. ඉතින් මේක තමයි මම ඔහුට දුන්නේ. ඉතින් මේක මම පෞද්ගලිකව හිතනවා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ඉතාමත් වැදගත් දෙයක්. විශේෂයෙන්ම ඔහු තුන්වෙනි යව් يعني පන්දුවට පහර දෙන්න පුළුවන් පිටිකරණයේ යෙදෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් නිසා මම වාසනාවන්තයි. ඔහු මුලින්ම ඔහුට පන්දු යවන්න අවස්ථාව ලැබුණේ. මොකද ඔහුට පිටිකරණයේ යෙදෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ කියන්නේ ඔහු ජාත්‍යන්තර පිටියට ඇවිල්ලා ඔහු කරපු පළවෙනි දේ තමයි ඔහු පන්දු යවපු එක. ඉතින් ඒක මේ ඔහු යවපු පළමු පන්දුව සහ පළමු පන්දුවට පිටිකරණයේ යෙදුණු ක්‍රීඩකයාගේ අත්සන සහ විනසුරුවන්ගේ අත්සන. ඉතින් මම මේක ඔහුට අද ලබා දුන්නා. ඉතින් මම ගොඩක් සතුටුයි. මම හිතනවා ඔහුත් ගොඩක් සතුටු වෙන්නේ නැති මේ දේ දැන් ඔහු ළඟ තියෙන එක සම්බන්ධයෙන්.